දූෂණය වංචාව නාස්තිය ආක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 455 වැනි ටෙලිවැකිය. අද මේ සුදු ජාතිකින් හෙවත් ඉංග්‍රීසින්ගෙන් නිදහස් වීම මහත් ඉහලින් සමරන දවසක් නේද? ඉංග්‍රීසින් අපිව දාලා ගිහිල්ලා. හරිය. ඉංග්‍රීසින් අපිව දාලා ගිහිල්ලා වුරුදු 70ක් වෙනවා. හොඳේ. අද නිදහස් දිනය ගැන මේ අරුණ පත්‍රයේ හසන්ත විජේනායක හරි අපූර්ව කාටුනයක් ඇඳලා තිබුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ උත්තමාචාර්ය පිළිගන්නවා වෙනුවට අහක බලාන ඉන්නවා. මොකද රටේ ජනතාව මේ එයිව පසු කරලා උත්තමාචාර පෙළපාලිය යන්නේ හිස් ටින් එකයි අඬ දෙමූ කඩමළු ඇඳුම් සහ හිස් බෑග් අරගෙන. හොඳේ. ඇත්තටම මේ සමරන්නේ මොන නිදහසද? බොහෝ අය පවසන්නේ සුදු ජාතිකින්ගෙන් ලද දේශපාලනික නිදහස කියලයි. ඉංග්‍රීසින් යන විට අප ආර්ථිකවත් වහලුන් නෙමෙයි. ඔව්, අපි ආර්ථිකවත් වහලුන් නෙවෙයි. අපේ කළු සුද්දු ටික තමයි 1948 සිට අපිව ආර්ථිකව සේම දේශපාලනිකවත් ආපසු සැරයක් යටත් ජාතියක් බවට පත් කළේ. ඔව්, ආපහු සැරයක් යටත් ජාතියක් බවට පත් කළේ. දැන් අද වන විට ජනතාවගේ කටට ඉබ්බ වර්ග දෙකක් දාන්න තමයි මේ පාලකීන් මේ දවස්වල සැරසෙන්නේ නේද? එහෙම දාමින් ඉන්නවා ඉබ්බ වර්ග දෙකක්. එක ඉබ්බෙක් නම් දාලමයි තියෙන්නේ. හොඳේ. කතා කිරීමේ නිදහස සීමා කරන්ට ඉබ්බෙක්ව ලෑස්ති කරගෙන ඉන්නවා ජනතාවගේ කටට දාන්ට. හොඳේ. දැන් අනිත් තිබ්බවනම් අවුරුදු දෙකක් තුනක් තිස්සේ එකතු වෙලා දාලා තියෙන්නේ. ඒ තමයි පුංචි දරුවගේ සිට කැමති ආහාරයක් කන්න තිබෙන අවස්ථාව නැති කරමින් අහස උසට රොකට් යවන බඩු මිල. හරිද? දරුවෙකුට ආස දෙයක් කන්ට දෙන්න අරන් දෙන්න බැරි තරමටම අන්ත අසරණ කළා කටට ඉබ්බ දාලා තියෙන්නේ. ඇත්තම කිව්වොත් අවුරුදු 76ක් අපිව පාලනය කළ මේ කළු සුද්ද දන් අද අපිට ඉතිරි කර ඇත්තේ කුමන වර්ගයේ රටක්ද කියලා මේ අද වගේ දවසක කල්පනා කරන්නම අවශ්‍යයි. හොඳේ. එහෙම කල්පනා කරනකොට මේ පැරෂූට් වලින් නෙමෙයි ඔය උසම බිල්ඩිමකට ගිහිල්ලා නිකම් පහලට පයින්ට හිතෙන තරමටම මහා ආඩම්බරයක් දැනෙනවා මයි අපේ. ඔව්, ඒ තරමටම අපි මහා ඉහළටම ගිය ජාතියක් බවට පත් වෙලා. හොඳේ. ඔව්, ඇත්තමයි. දන්නවද පහුගේ වසර වන විට අපි, ඒ කියන්නේ අද මේ නිදහස සමරන ශ්‍රී ලංකාව, ලෝකයට රුපියල් කෝටි දටහගන්න මේ ගාන ඉලක්කම් වලින් ලියන්ට ගියොත් මාරමාරුක වැටෙනවා. හොඳේ. ලෝකයට රුපියල් කෝටි 137,000 පොලු තියලා තියෙන්නේ. හොඳේ. ඒ කියන්නේ ණය අරගෙන ගෙවල නැහැ. හරිය, ගෙවල නැහැ. මේ රුපියල් කෝටි 137,000 ගෙවන්න අඩුම ගානේ අවුරුදු 40ක්වත් යනවලු. හොඳේ. ඒ විතරක් නෙමෙයි, පසුගිය වසරේ සැප්තැම්බර් වන විට, හොඳේ, රජයේ මුළු ණය ප්‍රමාණය හරිද, රුපියල් කෝටි 28,02,000. කොහොමද ගහන රුපියල් කෝටි 28,02,000? හරිද? නිකන් මේ ගණන් ඇහෙනකොට ඇඟ කිලිපොලා යන්නේ නැද්ද? අපේ එහෙම ඇඟ කිලිපොලා ගියාට ගන්න උන්දලාගේ නම් එහෙම වෙන්නේ නැහැ. මොකද උන්දලා කවුරුත් අවුරුදු 5කට සැරයක් මාරු වෙනවා මිසක් ආයි වගකීම් නැහැ. හොඳේ. මේ මහා ණයකන්ද ඇතුලේ අපිව හිරකලේ මේ 48 නිදහස ගද්දා ඉඳලා අපිව පාලනය කරන මේ කළු සුද්ද සෙට් එක. මොකද ඒගොල්ලෝ ණය ගන්නවා ආපහු ගෙවීමේ වගකීමක් නැති නිසා පුළුවන් තරම් හොරා කාලා යනවා. හොඳේ. මේ රටේ ජනතාව මොනතරම් අගහිඟකම් මැදද ජීවත් වෙන්නේ කියන්න තව එක උදාහරණයක් දෙකක් විතරක් දෙන්නම්. හොඳේ. කනකර උගස් කර තියෙන ප්‍රමාණය පසුගිය වසර 3ක කාලය තුල, අවුරුදු 3යි. හරිද? ඒ අවුරුදු 3ක කාලය තුල විකුණා දමා හෝ උගස් කර ඇති රන් භාණ්ඩ හා දේපළවල වටිනාකම දල වශයෙන් රුපියල් කෝටි 30,000. කොහොමද ගාන රුපියල් කෝටි 30,000 මේ රටේ මිනිස්සු තමන්ගේ කනකර රත්තරම් බඩු එක්ක විකුණලා නැත්තව උගස් කරලා. හරිද? රුපියල් කෝටි 30,000. මේ තමයි රට ඇතුලේ සැබෑ තත්වය. බිත්තරය කොයි ලෝකෙන් ගෙනාවත්
අද වෙනකන් රුපියල් 50න් 15ට දාගන්න බැරි වුණානේ නේද? අදටත් නිවාස ලක්ෂ 10ක විතර විදුලිය කප්පාදු කරලා. මොකද බිල් ගෙවා ගන්නට බැරුව ගිහිල්ලා. ඩොලර් බිලියන 13ක අපනයන ආදායමක් ලැබෙනකොට ආනයන වියදම ඩොලර් බිලියන 22යි. හොඳේ හැම අවුරුද්දකම ඇමරිකානු ඩොලර් බිලියන 9ක් 10ක් ඉතින් හිඟයක් ඇති වෙනවා. ඒ කියන්නේ ණය තමයි. හොඳේ හිඟ කියන්නේම ණය. හරිද? ඊළඟට තුන්වේල කන්න නැති පවුල් සංඛ්‍යාව ලක්ෂ 60 පැනලා. තුන්වේල කන්න නැති පවුල් සංඛ්‍යාව ලක්ෂ 60 පැනලා. හොඳේ තව අලුතින් ලක්ෂ 10කට විතර සමෘද්ධිය දෙන්න වෙනවා. සමෘද්ධිය නෙමෙයි අස්වැසුම. තව අලුතින් ලක්ෂ 10කට විතර අස්වැසුම දෙන්න වෙනවා. හොඳේ 1948 ඉඳලා අපේ කළු සුද්දන් ගාව තිබුණේ ක්‍රම 3යි. ඒකයි අපිට මේ කලගියේ. පළවෙනි ක්‍රමයේ තමයි බෙගොනොමික්ස් හෙවත් සිංගා කෑම. දෙවෙනි ක්‍රමයේ තමයි විකොනොමික්ස් හෙවත් විකුණන් කෑම. තුන්වෙනි ක්‍රමයේ තමයි ওই දෙකම කරලා ඉවරුනහම අතට හම්බෙන කීhari කමන්නේ හොරොනොමික්ස් ලටික එමත් නැත්තම් හොරා කනවා. හොරොනොමික්ස්ලා කියන්නේ හොරා කන්නන්ට. හොඳේ එහෙව් රටකට මොන නිදහස් සැමරුමක්ද කියන්න නේද? ඉංග්‍රීසින් අපිව දාලා ගිහිල්ලා අවුරුදු 76ක් පිරන තැන බංකලොත් අන්ත දිලිදු රාජ්‍යයක් නෙමේ තියෙන්නේ නේද? රටේ සම්පත් ඉන්දියාවටයි චීනයටයි තව අහුවෙන රටවල් වලටයි තරංගේට විකුණන්නේ. හරි, තරංගේට. ආර්ථිකව අන්තිම වහල් රාජ්‍යයක්. ඔව්, ඉන්දියාව ළඟත්, ඒ කියන්නේ අපේ ලොකු අයියා කියලා දනින් වැටෙනකොට චීනය ළඟත් අපේ ලොකු අක්කා කියලා හතර ඝාතයෙන් වැඳ වැටෙනවා. හොඳේ, එහු රටක් ගිය වසරේ මේ නිදහස සමරන්න රුපියල් කෝටි 37ක් වියදම් කරලා තියෙනවා. හරිය, රුපියල් කෝටි 37ක් පහුගිය අවුරුද්දේ නිදහස් සැමරුමට. මේ පාර කීයක් වියදම් කරාවිද කියන්න බෑ. ගිය වසරේ ආරාධිත අමුත්තන්ගේ සංඛ්‍යාව 3500ක් විතර හිටියා. මේ වසරේ ඉතින් ওই සාමාන්‍ය ජනතාවටත් මේ නිදහස් දිනේ විවෘත කළේ නෑනේ නේද? මොකද ජනතාවගේ අත ඇති මේ හිස්ටින් වල සද්දේ ඇහිවි කියලා බයට වෙන්න ඇති. මේ වගේ සැමරුම් වල කියන්ට ඇත්තේ empty pocket clean suit කියලා කියමින් අද ටෙලිවැකිය අවසන් කරනවා. ඔව්, empty pocket clean suit. හොඳේ.